අපි දැන් බලමු 3 4 bit ටැන් නිර්මාණය කරගන්න. මෙහිදී අපි මුලින්ම ඔප්ෂන් ප්‍රොජෙක්ට් ජෙනරල් සෙටින්ග්ස් කියන මාර්ගයෙන් පිවිසෙන්න වෙනවා. ඊගාට මේ තියෙන ටයිම් සිග්නේචර් කියන සෙක්ෂන් එකේ අපිට මේ බා කියන එක 3 දක්වා අඩු කරගන්න වෙනවා. මෙහිදී අපි 4 4 bit ටැන් මෙතන නිර්මාණය කරලා තියෙන්නේ 3 4 bit එක සඳහා 3ට අඩු කරගන්න. ඔබට පේ වුණාද නැහැ මේ තියෙන මෙතන ස්ටෙප් සීක්වන්ස් එක තියෙන ස්ටෙප්ස් ගන්න අඩු වෙනවා. ඔබට මේ ස්ටෙප්ස් ගන්න මේකේ තියෙන කවුන්ට් එක වැඩි කරත්ම බාස් ගන්න වැඩි කරත්ම වැඩි වෙන ආකාරය පේනවා ඇති. අපි මේක යලි 3 4 ආකාරයට සකස් කරගන්නවා. ඊගාවට දැන් ඔබට පුළුවන් මේ පැනල් එක ක්ලෝස් කරලා මේ මේ මගෙන් 3 4 bit නිර්මාණය කරගන්න. මට අවශ්‍ය ඉන්ස්ට්‍රුමන්ට් එක මම කලින් ඇඩ් කරගත්තා. මේ බ්‍රවුසර් එක භාවිතා කරලා දැන් මම ඒව භාවිතා කරලා නිර්මාණය කරන්න සූදානම් වෙන්නේ. මෙහිදී මම හයි හැට් එකේ ඊච් 2 ස්ටෙප්ස් කියන විධානය භාවිතා කරනවා. ඊගාවට මේ යට තියෙනවා මම ස්නායකක් දාලා ස්නායකේ ෆිල් ඊච් 4 ස්ටෙප් කියන එක භාවිතා කරනවා. පළවෙනි ස්ටෙප් එක මම අයින් කරලා ඒ වෙනුවට මම තවත් ස්නායකක් දාලා තියෙනවා. ස්නායකේ පළවෙනි ස්ටෙප් එක භාවිතා කරනවා. ඊගාට මම ක්ලෝස් හයි හැට් කියන එකේ පළවෙනි එක භාවිතා කරලා මේ හයි හැට් එකේ පළවෙනි කොටස අයින් කරගන්න. දැන් මම ඔබට බලන්න පුළුවන් මම පැටර්න් 1 කියන එකේ හදලා තියෙන්නේ. ටෙම්පෝ එක 120යි. මේක පැටර්න් කියලා එකට දාලා තියෙන්නේ. දැන් අපි බලමු මේක ප්ලේ කරලා කොහොමද ඇහෙන්නේ කියලා. ඔබට ඇහෙන්නේ නැති එක කොහොමද ශ්‍රවණය වෙන්නේ කියලා ඔබට මේ ආකාරයට කැමති විදිහකට බීට් එක නිර්මාණය කරගන්න පුළුවන්. දැන් අපි ප්ලේලිස්ට් එකට ගිහිල්ලා අපි හදාගත්ත බීට් එක ඇතුළත් කරලා බලමු. මෙහිදී මේ පැටර්න් 1 කියන එක මම සිලෙක්ට් කරලා තියෙන්නේ. මෙහිදී මම ස්නැප්ස් කරගන්නවා මගේ ග්‍රිඩ් එක මේ බා කියන එකට. ඒ කියන්නේ බා එකට මම ස්නැප් කරාම මේ ස්ටෙප්ස් 16කට වරක් දැන් මෙතන දාලා තියෙන එක බාර් එකක්. ඒ කියන්නේ මේ එක මේක කොටුවක් තරමට තමයි මේක ස්නැප් වෙන්නේ. ඒ කියන්නේ ඇදගෙන අඳින එක ඒකට ඇද ගන්නා ස්වභාවයක් තියෙනවා. දැන් මම අඳිනවා මේ මෙතන පේන්ට් බ්‍රෂ් එක භාවිතා කරලා ඊගාට මම ඇඳගත්ත කොටස මම දැන් සිලෙක්ට් වෙලා තියෙන මෙතන ඇඳගත්ත විගස ඊගාට මට පුළුවන් මේක අවශ්‍ය ස්ථානයට මේ ආකාරයට ඊතලය වෙනස් වුණාම ඒ කියන්නේ අපේ මවුස් පොයින්ටර් එක වෙනස් වුණාම මේක ක්ලික් කරලා ඩ්‍රැග් කරලා අවශ්‍ය විදිහට ඇදගෙන යනවා. ඔබට දැන් පේනවා ඇති මේ කොටසින් කොටස තමයි මේක පැන පැන යන්නේ. දැන් මම මේක අවශ්‍ය ස්ථානයට සකස් කරගත්තා. ඊළඟට මම මගේ මේ ප්ලේ ලිස්ට් එක මම ක්ලෝස් කරගන්නවා. ඊගාවට මම මෙහෙදි පැටර්න් 2 එකට පිවිසෙනවා. පැටර්න් 2 එකට ගිහිල්ලා මම දැන් මේක සඳහා මෙලඩි එකක් හරි එම කෝඩ් බැකින් එකක් දෙන්න යන්නේ. මේ සඳහා මම ඉන්ස්ට්‍රුමන්ට් මේ අපේ බ්‍රවුස් රේක හරහා ගිහිල්ලා ඉන්ස්ට්‍රුමන්ට් කියන මාර්ගයෙන් පිවිසෙනවා. එහි මම ගිටාර් කියන කොටස යොදා ගන්නවා. මෙහිදී මම ඒකෝස්ටික් ගිටාර් C3 කියන එක යොදා ගන්නවා. මෙහිදී ඔබට පේනවා ඇති ඒකෝස්ටික් ගිටාර් A3 කියලා තියෙනවා. දැන් මම මේ ඉන්ස්ට්‍රුමන්ට් එක දැම්මොතින් මගේ පැනල් එකට ඔබට මම මේක පෙන්වන්න. මේක පියානෝ රෝල් එකට මම යනවා. දැන් පියානෝ රෝල් එකට ගිහිල්ලා ඔබ මෙතෙන්දී දැන් මම මේක කුඩා වෙලා තියෙන ඔබට පේනවා ඇති. මේක තියෙන මේ වම් පැත්තේ තියෙන මේ කොටස් ටික කුඩා වෙලා තියෙන මේක අපිට කැමති ආකාරයට සකස් කරගන්න පුළුවන්. ඉතාමත් පහසු මාර්ගය වෙන්නේ ඔබේ කීබෝඩ් එකේ තියෙන M අකුර වරක් ක්ලික් කරන්න. එතකොට ඔබට මේ ආකාරයට වෙනස් වෙනවා දැක් ගන්න පුළුවන්. එමත් ක්ලික් කරන්න. එතකොට මේ ආකාරයට වෙනස් වෙනවා. ඔබට කැමති ආකාරයට මේක සකස් කරගන්න පුළුවන්. දැන් බලන්න මෙතෙන්දී මම C5 කියන එකට මම මෙතෙන්දී මේ පැන්සලෙන් ඇද ගන්නවා මේ නෝට් එක. ඔබට ඒ ප්ලේ වෙන නෝට් එක හොඳට අසන්න. ඒක ඇවිල්ලා ඒකෝස්ටික් ගිටාර් එකේ A3 එක. මෙතන C5 කියලා තිබ්බට මෙතනදී මේ අපිට දීලා තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එකේ තියෙන A3 නිසා ඇත්තටම මෙතන ඇහෙන්නේ ඒ A3 කියන සොරේ ඒ ශබ්දයක් තමයි. ඒ හින්දා ඔබ මේ ආකාරයේ ගිටාරයක් යොදා ගන්නවා නම් ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. ඇත්තටම පියානෝ රෝල් එකේ පෙන්වන නෝට් එක නෙමෙයි එතකොට ප්ලේ වෙන්නේ. මම මෙහෙදී භාවිත කරන්න යන්නේ ගිටාර් C3 කියන ඉන්ස්ට්‍රුමන්ට් එක. දැන් මම මේක ගෙනල්ලා මේ මම අර කලින් ගෙනියපු গিitar එක තියෙන මේ channel එක උඩට මාතාරිනවා. එතකොට ඒක වෙනුවට අලුත් එක replace වෙනවා. දැන් මම මේක piano roll එකට යනවා. piano roll එකට ගිහිල්ලා මම C code එක නිර්මාණය කරගන්නවා. ඊළඟට මම ඒ සඳහා F code එක නිර්මාණය කරනවා. ඊගාට ආයෙත් මම C
සී කෝඩ් එක නිර්මාණය කරගන්නවා නැවත ඊළඟට මම G කෝඩ් එක නිර්මාණය කරගන්නවා මේ මම පැටර්න් 2 කෙනෙක්ගේ නිර්මාණය කරගත්තා ඔබ මේ දකින්න ඇති දැන් මම මේක playlist එකට යනවා playlist එකට ගිහිල්ලා මම pattern 2 එකේ ඇඳ ගන්නවා දැන් අපි මේක play කරලා බලමු කොහොමද ඇහෙන්නේ කියලා මෙදී මේ songs කියන mode එකට දා ගන්න ඕනේ මෙහෙදි මම මෙතන වැරදීමකින් මෙතන F කෝඩ් එක තමයි නිර්මාණය කරගත්තේ මෙතනදී ඔබට පේනවා දැන් මට මේක G එකට ගෙනියන්න මම මේක මේ හැම එකක්ම කොටස් දෙක ගණනේ උඩට ගෙනියන්න ඕනේ ඒකට මට පහසු ක්‍රමයක් තියෙනවා මේ select tool එකට ගිහිල්ලා මේ note තුනම select කරලා අයිමත් pencil tool එකට ගිහිල්ලා මේ E7ම මම මේක උඩ තින කොටසට ගෙනියනවා ඊගවට මම නැවත මේක අන්සිලෙක්ට් කරගැනීම සඳහා හිස් ස්ථානයක රයිට් ක්ලික් කරනවා. ඊගාවට මට පුළුවන් මේ උඩ තියෙන නෝට් එක කැමති ස්ථානයක මම මේක යට ගෙනියන්න අදහස් කරන්න. යට තියෙන ඔක්ටේව් එකේ D එකට මම මේක ගෙනාවා. දැන් අපි මේක මේ පැටර්න් එක ශ්‍රවණය කරලා බලමු. ඔබට ඒක ඇසෙන්නේ නැති ගමන් හිතනවා දැන් මම මේ ඉස්සලා සදාගත් කෝඩ් වලට අනුරූපව මේ යන මේ පැටර්න් එක නිර්මාණය කරගත්තේ මම ඒකට මේක නැවතත් මගේ playlist එකට ගිහිල්ලා ඇතුළත් කරගන්න උත්සාහ කරන්නේ මම දැන් pattern 3 එකේ ඉන්නේ pattern 3 එකට මම මේක ඇතුළත් කරගන්න දැන් බලමු අපි මේ සින්දුව මේක අහලා කොහොමද එතකොට ඇහෙන්නේ කියලා දැන් මම මෙහෙදි නැවතත් මගේ pattern 3 එකේ තියෙන acoustic guitar එකට ගිහලා මම මෙතන වෙනස්කමක් සිදු කරන්න උත්සාහ කරනවා මෙහෙදි මම මේ යොදා ගන්නවා මේ cut කියන tool එක මම මෙහෙදි මම පහසු සඳහා මේ cut tool එකෙන් මේ යටම තියෙන දිග note එක මෙහෙම තුනට කපා ගන්නවා දැන් අපි බලමු නැවතත් අපේ සංගීතය ඒ කියන්නේ මේ අහදුම නිර්මාණය ප්ලේ කරලා කොහොමද ඇහෙන්නේ කියලා
ke sedu wena sama kira wena hena di dan api me dan obada pena ti me tina me pointer ega me kame hena api play karna kota me playlist ega haraha yana wa ek aimat me konte game basa na wata mulate na api to api hitamu api yang bela kapi to eka diga de podak kala ega na wati la tien nuni ke la api eka karan tina me kota sedi apa dawa si stane ke eka right click kala e stane salu kara kana e to re mena me akare e hisak ke na ඒක එතකොට ඒ ඒ ඒ හිස දක්වාම ප්ලේ වෙනවා අපි මෙතෙන් ප්ලේන් දැන් ප්ලේ කරලා බලමු එයක් දැන් අපිට ඕන නම් ඒක නැවතත් නැති කරන්න ඕන නම් ඒක සඳහා මේ පළවෙනි කවුන්ට් එක ස්ටේන ස්ථානයට ගිහිල්ලා රයිට් ක්ලික් කරාම ඒක නැති වෙලා යනවා නැවතත් මට මේ පැටර්න් 3 එක සඳහා වෙනසක් කරගන්න ඕනේ ඒ සඳහා මම නැවතත් අපේ ස්ටෙප් සීක්වෙන්ස් එකට ගිහිල්ලා මගේ මේ පියානෝ රෝල් එකට පිවිසෙනවා. ඊගාට මම මේ තියෙන notes මකන්න උත්සාහ කරන්නේ මෙහෙදි මම delete tool එක යොදා ගන්නවා. මේක තමයි දැන් මම සකස් කරලා මගේ මේ සින්දුවට යොදන්න උත්සාහ කරන pattern එක අපි මේ pattern එක තනියෙන් අහලා බලමු. ආකාරයට තමයි ශ්‍රවණය වෙන්නේ අපි බලමු දැන් මේක සින්දුවක් ලෙස ඒ කියන්නේ මේ හදපු සංගීත කණ්ඩය අහලා ඔබට දැන් ඒ කරපු ක්‍රමවේදය වැටහෙන්නේ නැති මේදී මම හිතනවා මේ গিitar එකේ ශබ්දයට යම් කිසි ඉෆෙක්ට් එකක් දාන්න ඕනේ කියලා ඒ සඳහා මම අනුගමනය කරන ක්‍රමය ඔබට මෙහෙදී පැහැදිලි කිරීමට මම යොදා ගන්නවා මෙහෙදී acoustic guitar කියන මේ ස්ථානයේ මෙතන මම ක්ලික් කරනවා එතකොට මේ ඔබට පේනවා මේ channel settings කියන panel එක එනවා අපි කලින් මේක ගැන කතා කරා මෙහේ මේ effects කියන එක මම එක ලෙස වෙනස් කරගන්නවා ඊළඟට මම යනවා මගේ mixer එකට effects කියලා මෙතන තියෙන මේ button එක ක්ලික් කරන්න බෑ මම නැත්නම් F9 කියන shortcut key එක භාවිතා කරන්න පුළුවන්. ඊගාට දැන් මෙතන තියෙනවා පේනවා ඔබට මේ master insert 1 insert 2 එහෙම කියලා. දැන් මෙතන මේ insert 1 කියන එක පාට වෙලා තියෙනවා ඔබට පොඩක් පේනදි පැහැ වෙනස් වෙලා තියෙනවා. අපි දැන් අතන channel settings වලදී මේ සකස් කරගත්ත FX 1 කියන එකට ඔබ මෙහෙදි දැනගත යුතු වෙන්නේ මේ මේ effect එක බලපාන්නේ මේ මේ channel එකට පමණක් බවයි. ඒ කියන්නේ මේ FX 1 කියන එක අදාළව තියෙන ඉෆෙක්ට් තමයි අපිට ඇහෙන්නේ. ඉෆෙක්ට් එකක් හරි ඒක මික්ස් කරගන්න හරි මේ මික්සර් එකට හරහා තමයි මේ 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 කොටස හරහා තමයි අපේ ස්පීකර් එක කරා ශබ්ද එනකොට ශබ්ද පාලනය කිරීම සිදු වෙන්නේ. දැන් මේ මෙහෙදී අපිට පුළුවන් මේ තියෙන මේ ලෙවල් කන්ට්‍රෝල් එක මේ වොලියුම් කන්ට්‍රෝල් එකෙන් අපිට වොලියුම් අඩු කරලා බලන්න අපේ සංගීතයට කුමන දෙයක් සිදු වෙයිද කියලා. අපි මේ සංගීතය නැවත ප්ලේ කරලා බලමු. ඒක නැවත ගොඩක් අඩු කරලා බලමු. ඔබට ඒ ශබ්දය ඇසුනේ නැහැ. මොකද ඒක මම ලෙවල් වොලියුම් එක සම්පූර්ණයෙන්ම අඩු කරලා තිබිච්ච හින්දා. මේ ආකාරයට ඔබට ඒක එඩිට් කරගන්න පුළුවන්. මෙතන පෑන් කරගන්න පුළුවන්. පෑනින් කරන්න පුළුවන් අපේ ස්පීකර් දෙකේ ස්ටීරියෝ ක්‍රමයට සකස් කරලා තියෙනවා. මම දකුණ ලෙස කලිකික ආකාරයටමයි දැන් මෙහිදී අපිට මේ channel එක select කරලා තින්නේ ඊගාවට මෙතන තියෙනවා effects දාන්න ඕන නම් ඒ සකස් කරපු ස්ථානේ මේ මෙතෙන්දී මම භාවිතා කරන්නේ FL Studio 6 ඒක ඒ FL Studio 5 වල මිට වඩා ටිකක් වෙනස් ඔබ ඒව භාවිතා කරනවා නම් එතරම්ම ගැටලුවක් වෙන්නේ නැහැ මේ හා සමාන ක්‍රම වේදයක් තමයි හිට තින්නේ අපි දැන් මෙතන තියෙන මේ E හිස click කරනවා එතකොට මේ වෙනවා select කියලා මේ select වල තියෙනවා මෙතන දාන්න පුළුවන් filters වර්ග effects කීපෑම අපි මම මෙතෙන්දී භාවිතා කරනවා fruity reverb කියන එක. දැන් අපි බලමු මේ pattern එක විතරක් අහලා ඔබට වෙනස් දැනෙවිද කියලා. බල මේ මෙතෙන්දී සැලකිලි විය යුතු තව දෙයක් තියෙනවා මේ FX කියන මේ මෙතන මේ පාට වෙලා තියෙනවා පේන්නේ නැති මේ effect එක මෙතෙන් මේ channel එකට
සම්බන්ධ වෙලා තියෙනවා කියලා හංගවන්න තමයි මේක පෙන්වන්නේ මේක අපිට ඕෆ් කරන්න පුළුවන් එතකොට අපි මෙතන දාපු කිසිම ඉෆෙක්ට් එක අපේ ඉන්ස්ට්‍රුමන්ට් එකට එහෙම නැත්නම් මේ ලේයර් එකට බලපෑමක් සිදු වෙන්නේ නැහැ මේක මම ඔන් කරලා ප්ලේ කරලා බලමු අපි මේ පැටර්න් එක විතර වෙනස ඔබට දැනෙවිද කියලා මම ඉෆෙක්ට් එක නැතුව අහලා බලමු අයියෝ ඔබට සමහරකට වෙනස දැනුණාද දැන්නේ මොකද මේක රෙකෝඩ් වෙන ක්වොලිටියත් එක්ක ඒක හින්දා ඔබ මේක ඇනිවර්සරි අත්හදා බලන්න එතකොට ඔබට මේක වැටහි මෙතන තියෙන ඔප්ෂන්ස් මේවා වෙනස් කිරීම මගින් ඔබට මේ එන ශබ්දයේ තියෙන විවිධ තත්ත්වයන් වෙනස් කරගන්න පුළුවන් මේ දැන් මම මෙතනදී භාවිත කරේ ෆුටි රිවර්බ් කියන එක මෙතන තියෙන රිවර්බ් 2 කියලා තව මේකිනුත් ශබ්ද වෙනස් කරගන්න මේකෙත් රිවර්බ් එකක් තමයි දෙන්නේ දැන් මේක ප්ලේ කරලා බලුවොත් ඔබට බලා ගන්න පුළුවන් කොහොමද ශබ්ද ඇහෙන්නේ කියලා ඔබට ඒ ආකාරයට ශබ්ද කැමති ආකාරයට වෙනස් කරගන්න පුළුවන් මේ මෙහිදී මම මේ ඉෆෙක්ට් භාවිත කිරීම පිළිබඳව ඔබට අවබෝධය ලබා දෙන්නම් ඒක සිදු කරේ ඒ වගේම ඔබට තව ඉෆෙක්ට් කැමති විදිහකට මේකට යොදා ගන්න පුළුවන් ඩිලේ එකක් මේ ආකාරයට මේකේ තියෙනවා ප්‍රීසෙට්ස් 8ක් මේ ආකාරයට ඔබට කැමති ඉෆෙක්ට් එකක් මේ විදිහට දෙන්න පුළුවන් ඩිලේ 2 කෙනෙක් දිලවල ඔබට ඉෆෙක්ට් එක නම් වෙච්ච සිදුවීම පැහැදිලිව දැනෙන්නේ නැති කියලා මම හිතනවා. මේ ආකාරයට ඔබට දැන් ඔබට බලන්න පුළුවන් මම මේ channel එක සඳහායි මේ ඉෆෙක්ට් එක දුන්නේ. මම මේ pattern 3 එකේදී භාවිත කරා. දැන් මම pattern 1 එකට 2 එකට යනවා. pattern 2 එකේදී මම මේ guitar එක භාවිත කරා. මේ pattern 2 එකේ තියෙන ඒවටත් මේකේ බලපෑම සිද්ධ වෙනවා. ඒක හින්දා ඔබට එක මේ channel එකකට භාවිත කරොත් ඒක තියෙන pattern layer එක. ඒ pattern එක තියෙන පැටර්න් එකත් එක්ක බලපෑමක් වෙන්නේ නැහැ channel එකත් එක්ක තමයි මේ සම්බන්ධය සිදු වෙන්නේ. ඒ හින්දා ඔබට හිත ඔබ හිතනවා නම් මේ කෝඩ් වලට මේ බලපෑම සිද්ධ වෙන්න ඕනේ නැහැ කියලා. ඔබට ඒ සඳහා තව channel එකක් නිර්මාණය කරගන්න වෙනවා. ඔබට එකම channel එකක් දෙක නිර්මාණය කරන්න පුළුවන්. මේ සඳහා ඔබට ඕනම් පුළුවන් guitar C3 කියන එක අයිමත් ගෙනල්ලා මේ ස්ථානයක අතාරින්න. එතකොට තව channel එකක් නිර්මාණය වෙනවා. ඔබට පුළුවන් මේ තියෙන කොටස ඕනම් copy කරලා එතනින් අට ගෙනල්ලා ඒක සකස් කරගන්න මෙහෙදී ඔබට මම කරලා පෙන්නන්නම් ඒක මේ ආකාරයට සිලෙක්ට් කරගන්නවා එඩිට් ගිහිල්ලා කොපි කරගන්නවා ඒගාවට මේ මම පියන් රෝල් එක ක්ලෝස් කරලා මෙහෙදී පියන් රෝල් එක ක්ලෝස් කරන්නේ නැතුවත් මේ කරන්න බෑ මම ක්‍රම දෙකටම කරලා පෙන්නන්නම් අයිමත් ඇකෝස්ටික් গিටාර් එක අපි අලුතෙන් ඇතුළත් කරගත්ත එකට යනවා ඒක පියන් රෝල් එකට ගිහිල්ලා ඒක පේස්ට් කරගන්නවා එඩිට් පේස්ට් දැන් මම මේක අයිමත් මකා කරලා පෙන්නනවා ඔබට එහෙම පියන් රෝල් එක ක්ලෝස් කරන්නේ නැතුව කොහොමද යන්නේ කියලා මෙහෙදී මෙත් තිනවා මේ කලින් හදාගත්ත গিටාර් C3 කියන එක දැන් මෙතෙන්දී ඔබට තියෙනවා පේන ඇති මේ මෙතන මේ E හිස ක්ලික් කරාම මෙතන යට වෙනවා මෙනු එකක් මේ මෙනු එකෙන් ඔබට මේ acoustic guitar C3 sharp 2 කියන එක තමයි සිලෙක්ට් කරගන්න තියෙන්නේ මේක සිලෙක්ට් කරාම ඔබට මේ දැන් දීපු channel එකේ නම තමයි මේ තියෙන්නේ ඒ channel එකට කෙලින්ම පිවිසෙන්න පුළුවන් ඒ වගේම මේ අනිත් channels වලටත් මේ ආකාරයටම පිවිසෙන්න පුළුවන් දැන් මේ channel එකේ හරියක් වටලා තියෙන මේ channel එකේ piano roll එකෙන් කාර්යබාරයක් ඉටු වෙන හින්දා මේ අනිත් channel වල එහෙම දෙයක් සිදු වෙන්නේ නැහැ දැන් මම acoustic guitar C3 sharp 2 කියන channel එකේ ඉන්නේ මම ඒකට ගෙනිහිල්ලා මේ edit ගිහිලා paste කරගන්න ඊගාට මම නැවතත් acoustic guitar C3 එකට ගිහිල්ලා මේකේ තියෙන note එක select කරලා delete කරගන්න delete කියකින් තමයි delete කරන්නේ control A කියන shortcut එකෙන් ඔක්කොම ටික එකපාර select කරගන්න පුළුවන් දැන් අපි බලමු මේ සංගීත කණ්ඩේ play කරලා ඒක ඇසෙන්නේ නැති. දැන් අපි බලමු තව එමත් පියන් රෝල් එක ඇතුළට ගිහිල්ලා පොඩි වෙනස්කමක් සිදු කරන්න. මෙතන තියෙන මේ ඔබට පේනද මේ C5 කියන ඔක්ටේව් එක තමයි මම මෙතෙන්දී භාවිත කරලා තියෙන්නේ. C5 වල සිට B5 දක්වා. දැන් මම මෙතෙන්දී මේ ඔක්ටේව් එක වෙනස් කරගන්න ඕන නම් ඉතාමත් පහසු ක්‍රමයක් තියෙනවා. ඔබ control key එක ඔබාගෙන ඔබේ keyboard එකේ තියෙන E හිස
උඩට යටට තින ඉහිස ක්ලික් කිරීමෙන් ඔබට ඔක්ටේව් එකක් උඩට ගැනීමේ පහසුව තියෙනවා. ඔබට පේන්නේ නැති දැන් මෙතන තියෙන C3 කියන නෝට් එක. නැම තමයි කන්ට්‍රෝල් එක ඔබලා යටට තියෙන ඉහිස ඔබනවා. ඊගාට C5, C4. ඒ ආකාරයට ඔබට ඉක්මනටම ඔක්ටේව් එක වෙනස් කර ගැනීමේ පහසුව තියෙනවා. මේ සඳහා ඔබට මෙනුවෙන් පිවිසලා එඩිට් ට්‍රාන්ස්පෝස් 1 ඔක්ටේව් ට්‍රාන්ස්පෝස් 1 ඔක්ටේව් අප් 1 ඔක්ටේව් ඩවුන් කියන මේ ඔප්ෂන් දෙකකින් පිවිසෙන්න පුළුවන්. ෂෝට්කට් කී එක තමයි කන්ට්‍රෝල් අප් කන්ට්‍රෝල් ඩවුන්. ඒ වගේම ට්‍රාන්ස්පෝස් අප් ට්‍රාන්ස්පෝස් ඩවුන් කියලාත් තියෙනවා. මේකෙන් වෙන්නේ සෙමිටෝන් එක වෙනස් වෙන්නේ. ඔබ මේක කළත් බලමු. ෂිෆ්ට් එක ඔබාගෙන අර කලින් ආකාරයටම ඉහිස ක්ලික් කරන් තින් උඩට යට සෙමිටෝන් එකට ඔබට තියෙන නෝට් එක වෙනස් කරගන්න පුළුවන්. මෙහිදී මම තවත් වෙනස්කමක් සිදු කර ගැනීම සඳහා මෙහිදී මේ තියෙන කෝඩ් ටික මේ නෝට් ටික සිලෙක්ට් කරලා පෙන්සිල් ටූල් එකට ගිහිල්ලා මෙන්න මේ ආකාරයට ඉහිස් තුනක් ලැබුණාම ෂිෆ්ට් කී එක ඔබාගෙන මේක මවුස් එකෙන් ක්ලික් කරලා ඩ්‍රැග් කරගෙන උඩට ගෙනියනවා. ඔබට පේනවා ඇති ඒතකොට ඩුප්ලිකේට් වුණා මේ තියෙන නෝට් ටික. ඊගාට දැන් මම කරන්න යන්නේ මේකට ඉෆෙක්ට් එකක් දෙන්න. මම කලිනුත් මේ ඉෆෙක්ට් එක භාවිත කරා. මෙහිදී කෝඩ් මෙනු එකට ගිහිල්ලා ටූල් ස්ට්‍රම් කියන එක සඳහා මම මෙහිදී සකස් කරගන්නවා. මෙහිදී මම ස්ට්‍රම් එක සකස් කරගන්නවා. මේ ආකාරයට ස්ටාර්ට් කියන එක තව අඩු කරගන්නවා. ඊගාට මම මෙතන එන් කියන එක මේ ආකාරයට සකස් කරගන්නවා. දැන් මම මේ වෙනස්කම ඇප්ලයි කරගන්න සලා මේ හරි ලකුණ සිලෙක්ට් කරනවා. ක්ලික් කරනවා. දැන් අපි බලමු මේ පැටර්න් එක විතරක් අහලා කොහොමද ශබ්දේ ඇහෙන්නේ කියලා. දැන් බලමු මේක බීට් කවුන්ට් එකත් බීට් එකත් එක්ක සම්පූර්ණයෙන්ම සින්දුව මේ සංගීත කණ්ඩය අහලා බලන්න. ඔබට වැටහෙන්නේ නැති මම කරපු දේ මොනවද කියලා මම මේ දේවල් කරේ ඔබට මේක කරන්න පුළුවන් දේවල් වටහා දෙන්නයි. මම හිතනවා එයින් ඔබ යමක් ඉගෙන ගන්න ඇති කියලා.